අවුරුද්දයි. වසරක් ගත වෙලා අලුත් වසරක ආරම්භයට තවත් දින කිහිපයක් තිබෙන්නේ. අපි සෙනෙහබර ඔබදනක් වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ ඒ වසරට අලුත් වසරට යන්න දවස් බොහොම කෙටි කාලයක් තිබෙන හෝරා කිහිපයක. ඉතින් අපි සූදානම් වෙන්නේ අද දවසේ සෙනෙහබර ඔබදනක් ආරම්භ කරන්නට පින්වත් ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී රූපවාහිනි මන්දිරයට වැඩම කොටසින් උන්වහන්සේව අපි තමත් ගෞරව නමස්කාර පූර්වකව පිළිගන්නවා. අපි නිතතින්ම සෙනෙහබර ඔබදනක් තුළින් ඔබත් සමග සාකච්ඡාවට බඳුන් කළේ තාරුණ්‍ය ගැන. තාරුණ්‍යයේ ආකල්ප වර්ධනයට, චර්යාවන් වර්ධනයට, ඔවුන්ට ආධ්‍යාත්මික ගුණ සමුදායන් ඔවුන් සමග බෙදා හදා ගන්නට අවශ්‍ය දැනුම අපි ඔබත් සමග නිතතින්ම බෙදා හදාගත්තා. අද දවසේදීත් වඩාත් යාවත් කාලීන, වඩාත් කාලීන මාතෘකාවක් පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කරන්න අපි සූදානම්. ඒ ඇත්තටම කිව්වොත් එහෙම අපි තරුණයන්ට නිතර ආමන්ත්‍රණය කළත් තරුණයන්ගේ චර්යාවන් සහ රටාවන් හදාගන්න සුබ නව වසරට කොහොමද ඒක බලපාන්නේ? සරලව කිව්වොත් තාරුණ්‍යයට නව වසරත් එක්ක ගනුදෙනු කිරීමට අපි මගහසර ඉඩහසර කියා දෙන්නේ කොහොමද? තාරුණ්‍යයේ සූදානම නව වසරට. ඒක තමයි අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ පින්වත් ස්වාමින් වහන්සේ සමග. අපි කතාවට ප්‍රවිෂ්ටයක් වශයෙන් මේ තාරුණ්‍යයේ සූදානමට නව වසර අපි සුබ වශයෙන් ආරම්භ කරන්නට ඕනනේ. හැම දෙයක්ම සුබ විදිහට ආරම්භ කරන්නට ඕනේ. ඒ සුබ විදිහට ආරාධනා කරන මේ නව වසර අපි උදාහරණයක් කිව්වොත් නිවසක් හදන්නට මුල පුරන්නේ මුල් ගලක් තබලා. අලුත් අවුරුද්දක් පටන් ගනිද්දී අපි අලුත් අවුරුද්ද ආරම්භ කරන්නේ අලුත් ඇඳුම් ඇඳලා. අපි තරුණීන් වශයෙන් කොහොමද සරලව අලුත් අවුරුද්දට සූදානම් විය යුත්තේ? පින්වත් ස්වාමීන් වහන්ස අවසරයි අපිට පහදා දෙන්න. අපි ප්‍රවිෂ්ටයක් ගමු මේ කතා බහට. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි සියලු දෙනාටම. බොහෝ දෙනෙක් අලුත් අවුරුද්ද උදා වෙනවා කියලා මේ එළඹෙන විවාහාර වර්ෂය වෙනුවෙන් සූදානම් වෙමින් ඉන්න කාලයක් තමයි මේක. එතකොට අලුත් අවුරුද්ද අලුත් කරගන්න ඕනේ කියන කල්පනාව යටතේ ඇඳුම් පැළඳුම්, ඒ වගේම සමහරලාට උත්සවයක්, ඒ වගේ නොයෙක් දේවල් සංවිධානය කරන කාලයක් මේක. ඒ හැම එකම බලාපොරොත්තුව ලබන අවුරුද්ද සුබ කරගන්න. ඒ වගේම කලින් අවුරුද්දේ තිබ්බ අඩුපාඩු නැතුව ජීවිතේ මීට වඩා සුන්දර පැත්තක් ලබන අවුරුද්ද තුළ බලාපොරොත්තු වෙන්න. ඉතින් අද අපි කතා කරමු ඇත්තටම අපේ ජීවිතේ සුබ වෙන්නේ කොහොමද? අපිට ඇත්තටම අපේ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්නේ කොහොමද කියලා අපි ගන්න ඇඳුම් ටිකට අමතරව, අපි අලුත් අවුරුද්ද සමරන ආකාරයට අමතරව, සමහර විට සුබ නැකතට කරන වැඩවලටත් අමතරව ඇත්තටම අපේ අවුරුද්ද සුබ වෙන්නේ කොහොමද කියලා ප්‍රායෝගික වැඩපිළිවෙලා ඒක අවසානයේදී අපිට පුළුවන් වේවි අපේ ජීවිතේට මේ හොඳ ආකල්පීමේ වෙනසක් ඇති කරගන්න. ඒක ඒකාන්තයෙන්ම අපි මෙච්චර කාලයක් කරපු අවුරුද්දට කරපු දේවල් මේ ඊළඟ අවුරුද්දේ අලුතෙන් කරන්න උනා මොකද කලින් අවුරුද්දට වඩා සුබ කරගන්න. එතකොට අපි ගත්තොත් එහෙම අපේ අවුරුද්ද ඇත්තටම සුබ වුණා නම් ඊළඟ අවුරුද්දේ ආයේ සුබ වෙන්න කියලා අලුතෙන් දෙයක් කරන්න ඉතුරු වෙන්නේ නැහැ. අපි 2008 සුබ වුණේ නැති හින්දා තමයි අපි 2009 සුබ කරගන්න ඕනි වෙලා තියෙන්නේ. ඇත්තටම සුබ වෙන්නේ කොහොමද කියලා අද අපි කතා කරමු. අවසමිනාස අපි උත්සාහ කරනවා මේ වර්ෂයේ සිදු අතපසුවීම්, මගහැරීම් හැම දෙයක්ම අමතක කරලා නව වර්ෂයට පා තබන්න. සමිනහන්සේ ගත්තේ හොඳ ප්‍රවිෂ්ටයක්. අපි සූදානම් තරුණයින් වශයෙන් නව වසරට ආකල්පමීය වශයෙන්, ආකල්පීය වශයෙන් වඩාත් දැහැමි ප්‍රවේශයක් තුළින් කොහොමද අපේ අලුත් අවුරුද්ද සුබ කරගන්නට අපි මොනවද කළ යුත්තේ කියලා සමිනහන්ස අපිට පහදා දෙන්න. දෙයක් සුබ වෙන්න අපි හොඳ අපි අපේක්ෂා කරනවා දෙයක් සුබ වෙන්න ඕන කියලා. ඒ සුබ වෙන්න ඕන කිව්වට නමුත් අපේ ආධ්‍යාත්මික ගුණ සමුදාය සුබ කරගන්නට කවුරුත් මේ වර්තමාන සමාජයේ අපි දකින්නේ නැහැ එහෙම යම් කිසි ප්‍රවේශයක් ගන්නවා කියලා. නමුත් අර බෝවහන්සේ මුලින් පැහැදිලි කළා වගේ අපි අලුත් ඇඳුම් අඳිනවා, අලුත් නිවාස පිරිසිදු කරගන්නවා, සමහරු සාද පවත්වනවා අර බෝවහන්සේ අපිට පැහැදිලි කළා වගේ. නමුත් අපි ආධ්‍යාත්මික වශයෙන් හෝ යම් කිසි දෙයක් සුබ කරගන්නේ කොහොමද? මේ එළමෙන අලුත් අවුරුද්දට දින කිහිපයක් තිබෙන්නේ. අවසරයි ස්වාමී. ඔව්. දෙයක් සුබ කරගන්න ඇත්තටම අපි මොකක්ද කරන්න ඕනේ කියන එක මේ අපි දැනගෙන ඉන්නවා නම් අපි ඒ දෙත් එක්කව, ඒ කියන්නේ අපේ ආධ්‍යාත්මික යහපත් බවත් ඇති කරගෙනම
අපි කරන කටයුතු වලට යොමු වෙනවා. මොකද අදට අපි සුබයි කියලා හිතාගෙන ඉන්න දේවල් බොහෝමයක් දේවල් ඇත්තටම සුබ වුණේ නැහැ. වුණේ නැති හින්දානේ අපිට අලුත් අවුරුද්දේ ආයෙ දෙයක් කරන්න උනේ. එතකොට අපි ගත්තොත් ගේ සුද්ධ කරන එක ගොඩක් හොඳයි. අලුතෙන් ඇඳුමක් අරගෙන අලුත් අවුරුද්දට සූදානම් වෙන එක හොඳයි. ඒක කරන්න ඕනේ. එතකොට මේ හැම එකදීම බලාපොරොත්තු මොකක්ද අපේ? අපේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ තිබ්බට වඩා හොඳ තැනකට අපිට එන්න. එතකොට අපිට මේ අලුත් වෙන්න ඕනි උනේ ඇයි කියන තැන තේරුම් ගත්තොත් අපිට ඇත්තටම සුබ වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට බලන්න දැන් අපිට අවුරුද්දක් ඉවර වෙද්දි මතක් වෙන අනේ 2018 ඉවරයි නේද? මගේ මේ අවුරුද්ද වතුර ගියා. 2019 වත් මං හොඳ කරගන්න ඕනේ. ඒ සඳහා මං මහන්සි වෙන්න ඕනේ කියලා අපිට මේ 2018 ඉවර වෙද්දි දැනෙනවා. එහෙනම් 2019 සුබ කරගන්න මොන හරි කරන්න ඕනේ. මතක් කළ බලන්න 2017 ඉවරෙද්දිත් එහෙම කරා. ඔව්, විශේෂයෙන්ම ස්වාමීන් වහන්ස මේ අපි ගෙවන කාල පරිච්ඡේදය ඉතා වැදගත් කාල පරිච්ඡේදය. විශේෂයෙන්ම උසස් පෙළ සිසුන්ගේ ප්‍රතිඵල ළඟ එනවා කියලා දින ඔවුන් බලාපොරොත්තු සාගත ඉන්නවා. සමහරුන්ට ප්‍රතිඵල හොඳට තියෙන්න පුළුවන්, සමහරුන්ට නරකට තියෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ හැම දෙයක් එක්කම අපේ තරුණ දරුපරපුර බොහොම අපේක්ෂා සහගතව ඉන්නවා නව වසර ගැන. එනිසා හැමදේම උපේක්ෂා සහගතව ඔවුන්ට මිදතරා ගන්නත් මේ අලුත් අවුරුද්ද ශක්තියක් කරගන්න ඕන නේද? ඔව්. එතකොට අපි කොහොමද අපි තේරුම් ගන්නේ මේ ඇත්තටම සුබ වෙන්නේ කොහොමද කියලා? ඒක අපි ඉගෙන ගත්තොත් හරි. මොකද ඒ විදිහට බැලුවොත් අපිට ලැබීමුත් ලබන අවුරුද්ද තියෙනවා, නොලැබීමුත් තියෙනවා. එතකොට හිමිවීමුත් තියෙනවා, අහිමිවීමුත් තියෙනවා. ওই දෙක මැද දෝලණය වෙද්දී අපේ අවුරුද්දම ওই දෙක කොහොම වුණත් සතුටින් තියෙනවනะ. ඇත්තට වටිනවා. එහෙම ක්‍රමයක් ඇත්තටම තියෙනවා. ඒක තමයි අපි අලුත් වෙන්න අපි මේ ගන්න මහන්සිය తాවකාලික වෙන්නේ නැතුව ඒක ඇත්තටම අලුත් නම්. ඒ කියන්නේ අලුත් වෙන්නේ හිතේ තියෙන ලස්සන බවත් එක්ක. හිත අලුත් වෙද්දි හිතේ අකුසල් දුර වෙලා යද්දි හිත කුසල් වලින් අලුත් වෙනවා නම් මං හිතනවා අවුරුද්දම සුබ වෙනවා. එතකොට ලස්සනට ඇඳලා ඉන්න, ලස්සනට gedara සුද්ධ කරගන්න. ඒත් එක්කම හිතත් අලුත් වුණා නම් අපි හිතමු කලින් අවුරුද්දේ තිබ්බ තරහ මේ අවුරුද්දේ නැත්තා. ඒ කියන්නේ එළඹෙන අවුරුද්දේදී හිටිය තරහ අය ඔක්කොම අයින් වෙලා අලුතෙන් ඔක්කොම යාළුවෝ බවට හිතා හිතෙන් වෙනස් කරගන්න පුළුවන් නම් කල්පනා කරන රටාව කලින් ඉරිසියා කරපු අය වතෑරලා දැන් ඉරිසියා කරන්නේ නැතුව ඉන්නවා නම් මං හිතන්නේ ඇඳුමත් එක්කම හිතත් අලුත් වෙලා. ඒ වගේ අපේ හිතේ අකුසල් ටික අපිට ඉවත් කරලා දාන්න පුළුවන් නම් ඊට පස්සේ විභාගය කිව්වහම විභාගය ලිව්වා. දැන් ලිව්වට පස්සේ අපි තැවුණත් තැවුනේ නැතත් ප්‍රතිඵලයේ අබමලකවත් වෙනසක් වෙන්නේ නැහැ. ලකුණු කාලයක්වත් වැඩි වෙන්නෙත් නැහැ, අඩු වෙන්නෙත් නැහැ. අපි තැවීම හෝ නැතැවීම මත. එතකොට අපිට පුළුවන් නම් ප්‍රතිඵලයේ මොකක් වුණත් දැන් ලියලා ඉවරයිනේ. කොහොමද ඒකට සතුටින් මූණ දෙන්නේ කියලා මේ හිත හදාගන්න. ඒකට කරන්න තියෙන්නේ අපේ හිතේ මේ බය කියන අකුසලයේ අඳුනගෙන දුරු කරන එක. තරහ වගේම බය කියන අකුසලයේ අයින් අඳුනගත්තොත් අපි තුලම තියෙන එක අඳුනගෙන අතහැරලා දැම්මොත් hina වෙලා ඉන්න පුළුවන්. එතකොට එහෙම කරගත්තොත් එහෙම ජීවිතය අලුත් වෙනවා. මේ ගැන තියෙන මේ සූත්‍ර දේශනාවක් තියෙනවා, හරි ලස්සනයි, වත්තුපම සූත්‍රය. මේකේ මේ වස්ත්‍රයක් උපමා කරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළේ. දැන් භාග්‍යවතුන් වහන්සේ හරි දක්ෂයි උපමා වලට. භාග්‍යවතුන් වහන්සේ දවසක් මේ පෙන්නලා දෙනවා මේ රෙදි කැබැල්ලකට මේ ඩයි කරදි රෙදි කැල්ලක් ඒකේ කිලිටි තිබ්බොත් අපි හිතමු ඔන්න ගරාජ් එකේ තියෙන මජං ගෑවිච්ච රෙද්දක් තියෙන. ඕක ඩයි කරන්න ඩයි වතුරට දැම්මොත් අපි බලාපොරොත්තු වෙන පාටමේයිද? එන්නේ නැහැ. ඇයි? අර මේ කිලිටි තියෙන තැන හින්දා මේ පැල්ලම් හිටිනවා. ඒ වගේ තමයි අපේ හිතත්. අපේ හිත අපි කැමති අපි දුක් පීඩා නැතුව සිනහ මුසුමුහුණින් හැමතිස්සෙම සතුටින් ඉන්න, අවුරුද්දම සතුටින් ඉන්න. බැරි හේතුව තමයි හිතේ තියෙන අකුසල්. බුදුරජාණන් වහන්සේ අදාන ඔය අකුසල් ටික දුරු කරොත් එහෙම අර රිද්දී තියෙන කිලිටි ටික අයින් කරා වගේ, ඊට පස්සේ පඳු පවති ලස්සන පාට එනවා වගේ අපිට දහම් රසය විඳින්න පුළුවන්. දහම් රසය තුළ හැමදාම සතුටින් ඉන්න පුළුවන්. ඉතින් මේ දේශනාව කරාට පස්සේ මේ දේශනාව හරීම ලස්සනයි. මේ දේශනාවේදී පෙන්වලා දෙන අපේ හිතේ තියෙන අකුසල්, ඔන්න අලුත් ලබන අවුරුද්ද සුබ කරගන්න නම් මෙන්න මේවා ටික අඳුනගෙන මේවා ටික අතාරින්න. අතාරිය මොහොතේ ඉඳන්, ඒ වගේම අතාරින්න කැමති වෙන මොහොතේ ඉඳන් අවුරුද්ද නෙමේ මොහ හැම මොහොතක්ම අලුත් වේවි. ඉතින් මේකේ පෙන්වලා දෙනවා ලෝභය හිත කිලිටි කරන අකුසලයක්, තරහ හිත කිලිටි කරන අකුසලයක්, ඊට පස්සේ වෛරය, ක්‍රෝධය, බද්ධ වෛරය,
ඉරිසියාව, මසුරුකම, ගුණමකුකම, මාන්නය, අතිමාන්නය. එතකොට අර දැඩි බව සාධාරණ කරුණුවලදී අර නැවෙන්න හිතෙන්නේ නැති ගතිය, තමන් කියපු එක වැරදි කියලා දන්නවා හැබැයි නැවෙන්න හිතෙන්නේ. ඒ වගේ මේ අකුසල් ටික අපි අඳුනගෙන අතහැරියොත් එහෙම අපේ හිතේම හටගන්නවා අඳුනගෙන අතහැරියොත්. එතකොට අපිට එහා පැත්තෙන් තරහ ගන්න කෙනෙක් තරහකාරයෙක් නැහැ, ඉරිසියාකාරයෙක් නැහැ, අපිට බය වෙන්න කෙනෙකුත් නැහැ, අපිට මේ අපි උසස් කියලා හිතන්න අයත් නැහැ. එතකොට අපේ ජීවිතය ලස්සන වෙනවා. ඉතින් මේ දේශනාව අවසානයේදී එතන ඉන්න බ්‍රාහ්මණයෙක් මේ සුන්දරි භාරද්වාජ කියලා, මෙයා දේශනා ඉවරුන ගමන් භාග්‍යවතුන් වහන්සේට කියන මේ ස්වාමීන් වහන්සේලාට කරේ දේශනාව මෙයා පැත්තක ඉඳන් කියනවා. ගච්ඡති පන භවංගෝතමෝ බාහුකං නදින් සිනාසි සිනායි තුන්ති, මේ සීනායි සීනායි තුන්ති, මේ භාග්‍යවතුන් වහන්සේ මේ ගෞතමයන් වහන්සේත් ගෞතමයන් වහන්සේත් මේ බාහුකා කියන නදියට යනවනේ මේ නාගන්න කියලා කියනවා. මොකද ඒ කාලේ තිබිලා තියෙනවා මේ සුබ්බයි කියලා සම්මත තොටුපළවල්. එතනින් නෑවොත් එහෙම තියෙන ඔක්කොම පවු ටික දුර වෙලා යනවා. ඒ වගේ තැන් තව කියනවා බාහුකං නදිය. ඊට පස්සේ තව වගේ කිහිපයක්ම තිබිලා තියෙනවා. ඒවා මේ පිං විදිහට තමයි සම්මත කරන්නේ. දැන් අද අපි නාන්න යන්නේ, හැබැයි අපිට තියෙනවා වෙලාවල්. ඒතකොට මේ වෙලාවට කරොත් එහෙම ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි, දවසම සුබ වෙනවා. ඊට පස්සේ ආයේ දැන් නම් තියෙනවා එක එක සත්තු තියෙනවා. දැන් අපිට දැන් එක එක දැන් චීන සම්ප්‍රදායත් ටික ටික ලංකාවට දැන් මිනිස්සු බලෙන් යොදනවා. ඊට පස්සේ ග්‍රහ තාරකාව ඒ කියන විදිහට කරාම සුන්දර වෙනවා කියලා කියනවා. ඉතින් ඔය භාග්‍යවතුන් වහන්සේට ඔය උත්තරේ දුන්නට පස්සේ තියෙන භාග්‍යවතුන් වහන්සේත් යනවනේ නාන්න කියලා කිව්වහම මේ භාග්‍යවතුන් වහන්සේ තින්නේ යන්නේ මේ පෞසෝදන්නේ කියලා නෙමෙයි, පැන් පහසු වෙන අවශ්‍යතාවයක් යදුනහම තමයි වැඩම කරලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, බාහුකං අධි කක්කංච ගයං සුන්දරි කාම්පි සරස්සතින් පයාගංච අතෝ බාහුමතින් නදී. මේ බාහුක අධිකච්ච ගය මේ ඔය කියන නොයෙක් ගංගා තියෙනවා තමයි. නිච්චම්පි බාලෝ පක්කන්තෝ කන්හ කම්මෝන සුජ්ජති. ඔය තින්න ගිහිලා නිතර නෑවත් බාලයෙක් මේ අකුසල් කරන කෙනෙක් ඒකෙන් කවදාවත් ඒ ගංගා මොනා කරන්නද කියලා අහනවා. වේරින් කතකිබ්බිස්සං නරං නහිනං සෝදයේ පාපකම්මිනා. ඒ වගේ පව් කරන අයගේ පව් ඒ ගඟට බෑ හෝදලා දාන්න. ඊට පස්සේ කියනවා සුද්දස්සචේ සදා පක්ගු සුද්දස්සූපසතෝ සදා. මේ හැමදාම පිරිසිදු, ඒ කියන්නේ අකුසල් නැතුව අකුසල් දුරු කරන කෙනාට හැමදාම උතුරු මේ උතුරු පල්ගුණ නැකත කියනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම සුබ නැකත කියන හිතේ අකුසල් නැත්තා. ඒ වගේම පිරිසිදු වෙච්ච එක්කෙනාට හැමදාම පොහොය කියනවා. ඒ කියන්නේ අකුසල් නැති එක්කෙනාට හැමදාම පොහොයක් වගේ කියනවා. පිරිසිදු වෙච්ච එක්කෙනාට මේ හැමදාම එයා කරන යහපත් වැඩ සාර්ථක වෙනවා. ඒ නිසා මෙහිම නාන්න මේ ඒ හැමතිස්සෙම සතුන් කෙරෙහි මෛත්‍රියෙන් ඉන්න කියනවා. ඒ කියන්නේ හොඳට ගුණ ධර්ම වඩන්න කියනවා. මෙත් සිත පතුරවන්න කියනවා. සචේ මුසාන බනසි, කවුරු හරි කෙනෙක් බොරු කියන්නේ නැත්තම්. සචේ පානන්න හිංසසි, සත්තුන්ට හිංසා කරන්නේ නැත්තම්. සචේ අදින්නන් ආදියසි, මේ හොරකම් කරන්නේ නැත්තම්. ඒ වගේම සද්ධානු අමච්චරි, ඊට වගේම ශ්‍රද්ධාවෙන් ඉන්නවා නම්, මසුරුනේ මල නැත්තම් ඕන කෙනෙක්ට දෙනවා නම්, දන් දෙනවා නම්. ඔය ගායාවට යන්නේ මොකටද? ගෙදර තියෙන ලිඳත් ඇති නාගන්න කියනවා. එතකොට අපි දැන් සුබ නැකතට දේවල් කරන්න බලාපොරොත්තු වෙනවානේ. ඔය මුකුත් ඕනි නෑ. අපේ හිතේ අකුසල් ටික අපිට අතරින්න පුළුවන් වුණොත් එහෙම මේ මොහොතේ ඉඳන් සුබ නැකත මේ හැම මොහොතක්ම ගෙවෙන්නේ පොහොයක් වගේ, හැම මොහොතක්ම අලුත් අවුරුද්දක් වේවි. ඔව්, ඇත්තටම වටිනා කියන උපදෙස් ටිකක් ඔබට මේ අද දවසේ ස්වාමීන් වහන්සේ දේශනා කළේ. මේ ලෝභ දෝෂ මෝහ නැතුව ඔබගේ තරුණ ජීවිතයේ මේ එළඹෙන සුබ නව වසරේ ගෙවන්නට අවශ්‍ය උපදේශමාලාවක් ලබා දුන්නේ ස්වාමීන් වහන්සේ. තවත් කාරණාවක් තමයි මේ අපි මේ වර්තමාන සමාජයේ දකිනකොට මේ තරුණ ප්‍රජාව මේ ගෙවුණු වසරේ අපි අපව හැරිලා බැලුවොත් අපි නව වසරට ගොඩක් වෙලාවට මේ අපි අතීතේ මේ පාදක කරගන්න අලුත් වසරට යද්දී මට කලින් දවස්වල මෙහෙම වුණා, මම ඒක ඉස්සරහදී මෙහෙම කරගන්න අවශ්‍ය නැහැ කියන කාරණාව අපි හැරිලා බැලුවොත් තරුණ ප්‍රජාව යම්කිසි ආවේගශීලී, ඒ වගේම බොහොම ක්‍රියාකාරී, බොහොම ජව සම්පන්නව සමහර දේවල් වලදී හදිසි තීරණ ගත් අවස්ථා තිබුණා. ඉතින් අපි නව වසරට එළඹෙනකොට
අපි කොහොමද මේ ආවේගශීලීත්වය දේවල් සමබරව පාලනය කරගෙන අපි කොහොමද අපේ ජීවිතයට මුහුණ දෙන අලුත් වසරක් එළඹෙන මොහොතේ බොහෝ විට තමන්ගේ මේ චර්යාවන් ගොඩක් වෙලාවට බලපාන්න වෙන පුළුවන් ඒ පෞද්ගලික චර්යාවන් උනත් අපිට පුළුවන් ඒවා යටපත් කරගන්න අපිට පොඩ්ඩක් උපදෙසක් ලබා දෙන්න ස්වාමීන් වහන්සේ ඒ කටයුතු කොහොමද පාලනය කරගන්නේ කියලා. අපි ගත්තොත් එහෙම මේ අවුරුද්දේ මගේ මේ වැරදි වුණා. ඒවා මම ලබන අවුරුද්දට අරගෙන යන්නේ නැහැ. ඒකනේ ඒක කරන්නේ කොහොමද කියලා නිහන්නේ. එතකොට මේ අවුරුද්දේ වෙච්ච වැරදි නිසා දැන් හිතට දැනෙන පීඩාව සිහිපත් කරාම ඊට පස්සේ Tamanට වෙන්න වෙලා විඳින්න වෙච්ච දුක සිහිපත් කරාම ඊට පස්සේ මේ අපි කරන්න යන්නේ වැරද්ද අපි ගත්තොත් එහෙම කෙනෙක් අතින් වැරැද්දක් වෙලා තියෙනවා නම් කායික ඒ වැරැද්ද නවත්තන්න අපි කැමති. හැබැයි වැරැද්දට හේතු වෙච්ච හිත වෙනස් කරගන්න කැමති නෑ. උදාහරණයක් විදිහට කෙනෙක් රාගය නිසා වැරදි කරනවා නම් රාගය නිසා වැරදි කාම සේවනයේ දෙන එක වැරදි ඒක අතාරින්න ඕනි කියලා කැමති. හැබැයි කාම විතරක වලට යට වෙලා හිත හිත ඉන්න කැමති. එතකොට කාම විතරක වලට යට වෙලා හිත හිත හිටියේකේ ප්‍රතිඵලය නะ වැරදි කාම සේවනය. අපිට වැරදි කාම සේවනයෙන් දුක් පීඩාවෙන් දුර වෙන්න නම් කරන්න වෙන්නේ අපි කාම විතරක වලට ඇබ්බැහි වෙච්ච එක තමයි ඉස්සලාම නවත්තන්න ඕනේ. අපි හිතමු කෙනෙක් පොඩ්ඩැත්තම් කේන්ති අරගෙන රණ්ඩු වෙනවා නම් ගහ මරා ගන්නවා නම් අපිට කවදාවත් මේ මම ගහ ගන්නෑ ආයෙ මම රණ්ඩුවට යන්නේ නැහැ කියලා හිතුවට වැඩක් නැහැ. මොකද මේ මම ඒත් මගේ හිතට එන තරහට එන්න අවස්ථාව දෙනවා නම් ඒ තරහට ඇවිල්ලා හිතේ ඉන්න අවස්ථාව දෙනවා නම් මේ ඊට පස්සේ ඒත් එන සිතුවිලිම වැඩෙන විදිහට කල්පනා කරනවා නම් වැඩක් නැහැ මං ගහගන්නේ මම රණ්ඩුවට යන්නේ කියලා හිතුවට කරන්න ඕනි. මේ හැම එකටම හේතු වෙච්ච මේ අපේ ඇතුලේ ඉන්න හතුරව අයින් කළා දාන්න. බාහිර අයත් එක ගනුදෙනු කරන්න ඉස්සෙල්ලා අපේ අභ්‍යන්තරම හතුර අපි අඳුනගත්තොත් hina වෙලා සතුටින් ඉන්න පුළුවන් හේතු අපි ගාව තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මොන අපි කාත් එක්ක හරි රණ්ඩු වෙනවා. ඊළඟ අවුරුද්දේ මම රණ්ඩු වෙන්නේ නැහැ කියලා ඉන්නවා. නමුත් ඊළඟ අවුරුද්දේ රණ්ඩු වෙන්නේ නැහැ කියලා අපි හිතුවට අර කලින් රණ්ඩු වෙච්ච එක්කෙනාගේ මූණ S2 ඉස්සරහට එද්දි අපිට පුළුවන් ද hina වෙලා එයා දිහා බලන්න. බැයිනම් හිතේ තාම තරහ තියෙනවා. හිතේ තාම තරහ තියෙනවා කියලා කියන්නේ තාම ඊළඟ අවුරුද්ද සුබ වෙන්න සුදුසු නැහැ. අපිට පුළුවන් නම් කටපුරා hina වෙන්න අපි එයාගෙන් අඩුපාඩු අතරින් අන්න ඊගාවට සුදුසුයි කලින් අවුරුද්ද වෙච්ච අඩුපාඩු නැති වෙලා යන්න. එහෙනම් මේ අපේ පැත්තට තමයි අවධානය යොමු කරන්න ඕනේ. ඔව් තමන්ගේ හිත පාලනය කර ගැනීම ඔබට බාරයි. ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම ඔබට වටහා දෙන්න උත්සාහ ගන්නේ ඔබගේ හිත පාලනය කරගත යුතු යම් ක්‍රියාවකට මුල් පුරන්නට ප්‍රථමයෙන් ඔබ ඔබගේ හිත පාලනය කරගත යුතු තරුණයෙකු වශයෙන් කියන කාරණාව. ඉතින් ඒත් එක්කම තවත් කාරණාවක් තමයි ස්වාමීන් වහන්සේ මේ රටේ තරුණ පරම්පරාව මේ අද නව වසරට ඔන්න මෙන්න තියලා ඔවුන්ගේ චර්යා රටාවන් ටිකක් බටහිර කරණය වෙලා තියෙනවා. ඔවුන් පෙළඹෙනවා දැන් අර අපි මුලින් කතා කරා වගේ අලුත් ඇඳුම් ගන්න එක හෝ ඔවුන් යම් කිසි සාද පවත්වන එක හෝ යම් යම් ආගමික සහ යම් යම් වෙනත් ආගමික බලපෑම් තිබෙනවා වෙන්නට පුළුවන්. මේ මාධ්‍යත් එක්ක මේ දේවල් අපේ රටට බොහොම මේ සංක්‍රමණය වෙලා තියෙනවා. අපි දන්නවා සංස්කෘතිය සහ ඒ දේවල් පොඩි ගතික භාවයක් තියෙනවා වෙනස් වෙනවා. නමුත් අපි අපේ දේශීය සංස්කෘතියත් එක්ක සිංහල බෞද්ධ අපේ පදනමත් එක්ක අපි කොහොමද අපි මේ වෙනස් වීම වලට අනුගත නොවි අපේ දේවල් රැකගෙන නවවසරට කොහොමද පාදක නවවසරට කොහොමද අපි පාතබන්නේ කියන කාරණාව පොඩ්ඩක් අපි විස්තර කරමු. ඔව් ඇත්තටම දැන් ලංකාවේ බෞද්ධ සංස්කෘතිය කොයි වගේද කියලා අද අපිට තියෙන සංස්කෘතියෙන් හොයන්න බෑ. එතකොට හැබැයි අපිට පුළුවන් මහා වංශය වගේ ග්‍රන්ථවල තියෙන අනුරාධපුර යුගයේ තිබ්බේ කොහොමද ඊටත් වඩා මෑතකටම આવොත් අපි හිතමු අපි කවුරුත් දන්න රොබර්ට් නොක්ස් ගැන. රොබර්ට් නොක්ස් බැරි වෙලාවත් ආයි ලංකාවට ආවොත් එහේ මේ ලංකාව නෙමෙයි කියලා එයයි. ඇයි ලංකාවේ එයා දැකලා තියෙන ලංකාවේ බී මත්පැන් බොන්නේ නැහැ. එතකොට ඒක ලැජ්ජාසහගත දෙයක්. හැබැයි අද ලංකාව ගත්තොත් එහෙම මත්පැන් නොබොන තැනක් නැහැ. කියන්නේ හන්දියක් හන්දියක් ගානේ දැන් මේ වෙලාවට එහෙම ලොකු සෙනගක් ඉන්නවා මේ තැබෑරුම් ගාව. එතකොට ඒ තිබ්බ ගුණධර්ම අද නැහැ. එතකොට හොඳයි දැන් අවුරුද්දට ලෑස්තිලා ඇතිනේ බොන්න.
එතකොට මේ ලෑස්තිලා ඉන්න සමාජයට අපි මේ ඒ කියන්නේ ධර්මය ඇහෙන්නේ නැති සමාජයට අපි දැන් මෙහෙම කතා කරාට එයාලා මේ වෙලාවට බණක් අහන්නෙත් නැහැ. බොහෝ වෙලාවට මේ වෙලාවට ටෙලිනාට්‍ය ටිකක් දාගේ නැති. මොකද ගෙදර එක ටීවී එකයිනේ තියෙන්නේ. එතකොට මේ බලේ වැඩි එක්කෙනා තමයි බලේ පාවිච්චි කරලා තමන් කැමති නාලිකාව දාගත්තාම අනිත් ඔක්කොම ඒක බලන්න වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම ඇත්තටම අවුරුද්දට මම යාළුවොත් එක්කත් ඉන්නවා හැබැයි බොන්නේ නැහැ කියලා එහෙම ඉන්න අය ඉන්නවා. අවුරුද්දට අලුත් ඇඳුම් ගන්න ගේ ලස්සනට පිරිසිදු කරලා අලුත් වෙන්න ඔය පරණ තියෙන කුණු ගොඩවල් ටික අයින් කරලා දාන්න ඊට පස්සේ හොඳට මේ තීන්ත ටිකක් ගන්නවනේ ඒ ඔක්කොම කරන්න. හැබැයි අලුත් අවුරුද්දට බොන්න එපා. ඒ වගේම අලුත් අවුරුද්දට අනවශ්‍ය වියදම් කරන්න එපා. අනිත් අය මෙහෙම කරනවා ඒ නිසා අපිත් මෙහෙම කරනවා කියලා. බොන පිරිසක් මැද ඔබට ලැජ්ජාවක් ආවට මම බොන්නේ නෑ කියලා කියන්නේ ඔබ ශ්‍රද්ධාව බලවත් කරගන්න. ශ්‍රද්ධාව බලවත් කරගෙන සමා වෙන්න මම බොන්නේ නෑ කියලා කියන්නේ. එකපාරක් විහිළු කරයි නෑ මම බොන්නේ නෑ. දෙපාරක් විහිළු කරයි. එතකොට කියන්නේ මම බෞද්ධෙක්, මට බෞද්ධෙක් විදිහට අභිමානයක් තියෙන නොබී ඉන්න. ඔයාලා මට බල කරනවා නම් මම මෙතන ඉන්නේ මම යනවා කියලා කියන්නේ. ඊට පස්සේ ආයේ කවුරුත් බල කරන්නේ නෑ. ඕනනම් විහිළු කරයි මේ අර මේ මෙයා මේ උපාසක මහත්තයා කියලා. හැබැයි ඒවා නින්දාවක් විදිහට ගන්න එපා. ඒවා ඒ ඔක්කොම වචන පාවිච්චි කරන්නේ තමන්ගේ තියෙන දුර්වලතාවය හංග ගන්න. මම බොනවා නම් මම දුර්වලයි නම් මට අනිත් එක්කෙනා දැක්කහම ඔහුගේ වටිනාකම ඉස්මතු නොවීම පිණිස මම කරන දේ තමයි මේ දුබලයාට කළ හැකි දේ තමයි අපි කියන හින්ට් පාස් කරනවා කියන්නේ. ඒවා වචන මාත්‍රයක් විතරයි. ඒ වචන මාත්‍රය වගේද බීලා මත් වුණාට පස්සේ කරන කියන දේ දන්නෙත් නැත්තම් මැරුණට පස්සේ අපායෙත් යනවනම් නැවත මනුස්ස ලෝකෙට ආය ආවොත් මන්දබුද්ධික ළමයෙක් දැක්කොත් එහෙම ඒ මන්දබුද්ධික වෙන්න එක හේතුවක් තමයි ඔය සිහිමුලා වෙන මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. කවුරු හරි බොණ්ඩේ කියලා බල කරනවනම් ඒ කෙනා දිහා බලලා හිතින් මවා ගන්න අනේ මෙයා මන්දබුද්ධිකෙක් වෙන්න නේද මේ උත්සාහ කරන්නේ මම මොකටද එයා වෙනවට උන වෙන්න ගියට මං වෙන්නේ කියලා හිතන්. එතකොට අපිට ජවයක් එනවා. ශ්‍රද්ධාව බලවත් වෙද්දී අනිත් අය අදාළම නැහැ. නව වසරට ඔබේ සූදානම කොහමද? තරුණයෙක් තරුණියක් විදිහට ඔබේ බලාපොරොත්තු මොනවද? යහපත් නව වසරක්, යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරන ඔබට තරුණයෙක් විදිහට තරුණියක් විදිහට කොහොමද අපි නව වසර පටන් ගත යුතු වන්නේ? අපි අද කතා කරන්නේ සෙනෙහබර ඔවදනක් තුලින් නව වසරට තාරුණ්‍යයේ සුබ තාරුණ්‍යයේ සූදානම් පිළිබඳව. ඉතින් සුබ කටයුතු සුබ නිමිති ගැන අපි කතා කරා. ඒ පිළිබඳව ඔබ දැනුවත් කරා. ආධ්‍යාත්මික සුවයත් ලබාගෙන ආධ්‍යාත්මික වටිනාකම් ගුණ සමුදායන් එකතු කරගෙන කොහොමද ඔබගේ වටිනා තරුණ දිවිය වඩාත් අර්ථවත් කරගන්නේ කියන කාරණාව තමයි අද දවසේදී අපි පින්වත් ස්වාමීන් වහන්සේ සමඟ කතා බහ කරන්නේ. ස්වාමීන් වහන්සේ, අපි මේ එළඹෙන නව වසරේ තාරුණ්‍ය හැසිරීම ගැනත් අපි කතා කරන උන්ට ආදර්ශයෙන් මඟ පෙන්වන්න පිරිස් ඉන්න ඕන අපේ රටේ. ඊට අමතරව අපේ තරුණිය ගොඩක් වෙලාවට මේ අනුගමනය කරන්නේ මේ මාධ්‍ය ගොඩක් වෙලාවට ඔවුන් මේ හඹා යනවා මාධ්‍ය කියන කාරණාව. ඊට අමතරව දෙමාපියන් ඒ හැම දෙනාම ඔවුන් නිතතින්ම බලාගෙන ඉන්නවා කොහොමද ඒ දේවල් අනුගමනය කරමින් සහ ඔවුන්ගේ වටේ පරිසරයේ සමාජය කොහොමද හැඩගැහෙන්නේ කියන කාරණාව. උදාවන නවසරේ තරුණිය හැසිරීම සාමාන්‍යයෙන් අපි මොන වගේ විය යුතුද ස්වාමීන් වහන්සේ? තාරුණී හැසිරීම අපි තුළම සංසිඳීම උපදවාගත්තේ නැත්නම් අපි මේ හුරු වෙලා තියෙන දේට, එහෙම නැත්නම් සමාජයේ හුරු කරන දේට අපි යොමු වෙනවා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් මෙතන එකපාරටම ලොකු ශබ්දයක් ඇති වුණොත් එහෙම අපි එක එක්කෙනා ක්‍රියා කරන්නේ අපි කලින් පුරුදු වෙලා තියෙන විදිහට. බය වෙන කෙනෙක් නම් කාන්තාවක් හිටියොත් එයා එකපාරටම අම්මෝ කියලා කෑ ගහයි. එතකොට කලබල වෙන තව එක්කෙනෙක් ඉන්නවා නම් එයා දඟලයි. ඊතර තව එක්කෙනෙක් බය වුණාම මුකුත් කර කියා ගන්න බැරි ස්වභාවයටපත් වෙනවා නම් එයා ඒ විදිහට වෙනවා. එතකොට මේ මොකක්ද වෙන්නේ? අපේ හිත කලබල වුණාම අපි පුරුදු වෙන්නේ, අපි කරන්නේ අපි කලින් පුරුදු වෙලා තියෙන රටාව. එතකොට අපේ අභ්‍යන්තර සංසිඳීමක් ඇත්තටම නැත්නම් එතකොට මොකද වෙන්නේ? අපි අවුරුද්ද පටන් ගත්ත වෙලාවේ තිබ්බ බලාපොරොත්තු අපිට තියෙනවා මෙහෙම 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 වැඩපිළිවෙලක් කරන් යන්න ඕනේ කියලා. හැබැයි මහන්සියක් ආව ගමන් නෑ පොඩ්ඩක් නිදා ගන්න ඕනේ කියලා නිදා ගන්නවා. අර හදාගත්ත කාලසටහන එහෙමම ඉවරයි. ඊට පස්සේ
නෑ අර නාට්‍ය ටික මේ නාට්‍ය ටිකෙන් මං එකක් හරි බලනවා. නාට්‍ය ගොඩක් බලන්න නැත්නම් එකක් බලන්න, එකක්වත් බලන්න නැහැ කියපු එක්කෙනා එක නාට්‍යයක් බලන්න පටන් අරගෙන ඊට පස්සේ දිගටම ඔක්කොම බලනවා. ඒ මොකක් නිසාද? අපි තුළම අභ්‍යන්තර සංසිඳීමක් නැත්නම්, කුසල් නිසා ඉපදිච්ච සතුටක් නැත්නම් අපි හුරු වෙලා තියෙන දෙයට නිතැතින් ඇබ්බැහි වෙනවා. ඒක වළක්වන්න බෑ. එතකොට එහෙනම් අපි මොකක්ද කරන්න ඕනි? අපි කරන්න ඕනි මේ අලුත් අවුරුද්ද ඉඳලා අලුත් වෙන්න උත්සාහ කරන්න එපා. මේ වෙලාවේ අලුත් වෙන්න. හේතුව අපි අලුත් අවුරුද්ද කියලා ඔක සම්මත කරේ නැත්තත් 31 හවසට ඉර බහිනවා. ජනවාරි 1 වෙනිදා ඉර උඩට එනවා. ඒ කියන්නේ අරුණ උදා වෙනවා. වෙන මොකුත් වෙන්නේ නැහැ. අනිත් ඔක්කොම ටික මිනිසා විසින් හදාගත් සංකල්ප වලට අනුව තමයි රෑ 12ට මේ ජනමාධ්‍ය වලින් වැඩිම ආකර්ෂණය ගන්න ඕනි බලාපොරොත්තුෙන් ජනමාධ්‍ය නොඑක් නොඑක් වැඩසටහන් ප්‍රචාරය කරන. ඒ ඔක්කොම වෙන්නේ මිනිසාගේ මේ ඇත්තටම තණ්හාවට දාස වෙලා වෙච්ච සිතුවිලි පරම්පරාව. හැබැයි පරිසරය එහෙම වෙනසක් වෙලා නැහැ. එතකොට එහෙනම් ඇයි අපි එදා වෙනකන් ඉන්නේ අලුත් වෙන්න? අපිට පුළුවන් අද අලුත් වෙන්න. අද අලුත් වෙන්න හොඳම දේ තමයි මේ මොහොතේ මම සතුටින් ඉඳින්නේ. හොයලා බලන්න පුළුවන්. අපි සතුට කියන එක හැමදාම ගවේෂණය කරේ දෙයක් ලබාගෙන. අපි ගිය සතියේදී අපි කතා කළා ඔය මේ අපේ තියෙනනේ බලාපොරොත්තු, මට වාහනයක් නැහැ. වාහනයක් ගත්තාම තමයි මට සතුට කියලා අපි මේ මොහොතේ අපි සතුටින් ඉන්නේ නැතුව වාහනයක් ගත්තට පස්සේ සතුටින් ඉන්න උත්සාහ කරනවා. අපි කිව්වා එහෙම වුණොත් එහෙනම් මේ පාරට ගිහිල්ලා BMW වාහනයක යන කාර් එක යන කෙනෙක් දිහා ඩ්‍රයිවිං කරගෙන යන කෙනෙක් දිහා බලන්න අපි හිතනා වගේ සතුටකින් දිහා ඩ්‍රයිවිං කරන්නේ. ඇත්තටම බැලුවොත් නෑ, එයාත් සාමාන්‍යයෙන් එයාගේ වාහනේ ඩ්‍රයිවිං කරන් යනවා. ඇත්තටම ස්වාමීන් මේ එයා ඊට වැඩිය බයෙන් මේ වාහනේ පදවන වෙන්න පුළුවන්. ඒ වාහනේට මොහෝ ඌට යම් කිසි අනතුරක් වෙන්න බලපාන. ඇත්තටම බයික් එකක බයික් එකේ අනෙක් කෙනාට මේ සයිඩ් කණ්ණාඩිය වදීද දන්නේ කියලා තියෙන බයට වඩා ලොකු වාහනයක අනෙක් කෙනාට සයිඩ් කණ්ණාඩිය වදීද දන්නේ කියලා ඇති වුණාම බය වැඩි. එතකොට නමුත් ඒක තමන්ගේ ආදායම් තත්ත්වයත් එක්ක වෙනස් වෙනවනේ. තමන්ට ලොකු ආදායමක් ලැබෙනවා නම් ඒක සමහරට ලොකු ගාණක් නොවෙන්න පුළුවන්. එතකොට අපි උත්සාහ කරන්න ඕනේ ඊළඟ අවුරුද්දේ බලාපොරොත්තු ටික ඉෂ්ට වුණාට පස්සේ මම සතුටු වෙනවා කියන එක පැත්තකින් තියලා දැන් මම සතුටින් දින්නේ. දැන් අපිට තියෙන දේ අපි ගත්ත වාහනයක් තිබ්බහම මට සතුටින් ඉන්න පුළුවන් කියලා හිතන එක්කෙනාට හිතන්න පුළුවන්. ආ දැන් මට බයික් එකක් තියෙනවා, මම තියෙන බයික් එකෙන් මම සතුටින් ඉන්නේ. තියෙන බයික් එකෙන් සතුටින් ඉන්නේ එක්කෙනාට ඊගාව වාහනේ ගත්තහම සතුටින් ඉන්න පුළුවන්. දැන් තියෙන වාහනෙන් සතුටු වෙන්න බැරි එක්කෙනාට ඊළඟ වාහනෙන් සතුටු වෙන්නත් බෑ. එතකොට වාහනයක් නැති එක්කෙනෙක්ට වඩා මට දැන් වාහනයක් තියෙනවා. ඒක හොඳයි. සතුටු වෙන්න පුළුවන් අපිට. එතකොට අපිට ඉන්න මොහොතේ ලැබිලා තියෙන දේවල් වලින් සතුටු වෙන්න පුළුවන් නම් ඊගාවට මේ වෙලාවේ අපිට සතුටින් ඉන්න බැරි හේතු තියෙනවා. අපි ගත්තොත් එහෙම ඔය කියන්නේ මේ ගම්වල වචනයෙන් කියන්නේ ගැමි සුවඳ තියෙනවා කියලා. ඉරිසියාව වැඩි කියන්නේ ඒ ගමක ලක්ෂණය කියන ඉරිසියාව. නෑ මේක නගරේ නැතුව නෙමෙයි, නගරේ තියෙනවා. ඉස්මතු වෙලා ඉන්නේ. ඒ කියන්නේ තාපයෙන් ඇහිලා තිබ්බම අල්ලපු ගෙදර පේන්නේ. ඒ හින්දායි නැතුව මේ ඉරිසියාව පේන්නේ. ඉස්මතු වෙලා ඉලා ලොකුවට රණ්ඩු වෙන්න යන්නේ නැති. නැතුව හිතේ ඒක තියෙනවා. එතකොට හොයලා බලන්න බැම්මක් බැන්දට පස්සේ පවුල් අසල්වැසියොත් එක තියෙන රණ්ඩු අඩු වෙලා යනවා. ඒ මොකක් හින්දාද පෙනින් නැති වුනහම. එතකොට නමුත් හිතේ අඩුපාඩුව තියෙනවා. අපේ තියෙන එක එක අඩුපාඩු අපි අඳුනගෙන අතහැරියොත් අපි හිතමු මට හැමතිස්සෙම බය තියෙනවනේ. ඇයි මං බයින් ඉන්නේ? අපි ගත්තොත් කෙනෙක් බණී කියලා අපිට බය වෙනවා. රස්සාව කරන තැන තියෙන හැමතිස්සෙම බය මුල් කළ වෙලා කරන දෙයක්නේ. බය මුල් වෙලා කරන කිසි තැනක සතුටක් නැහැ. ඊට පස්සේ කර වැඩේ කරාට පස්සේ ප්‍රශංසාව බලාපොරොත්තු ඉන්න කොයි වෙලාවෙ හරි බයෙන් ඉන්න දැන් බැනුම් අහන්න වෙයිද? අනික ස්වාමීන් වහන්සේ මේ බය මුල් වෙලා කරපුවාම කරන කාර්යයේ සාර්ථකත්වයක් නැහැ කියන කාරණාව. ඒකේ මේ නිර්මාණශීලී බව නැති වෙලා යනවා. ඊට පස්සේ ඒකෙන් සතුටක් ලබන්න බැහැ. එතකොට බය කියන එක අපිට පුළුවන් මේ අපි ගත්තොත් අපි ඇත්තටම බැනුම් අහන්න අකමැති, බය දුක හිතෙනවා. එතකොට අපි බය කවුරු හරි බයිනවා කියලා අහන්න ලැබුණ වෙලාවෙ ඉඳන් අපි බයෙන් ඉන්නවා. ඊට පස්සේ ඔහු මුණ ගැහෙද්ද වෙද්දි බයෙන් ඉන්නවා. මුණ ගැහුණට පස්සේ බයෙන් ඉන්නවා. සමහරට ඒ වෙලාවේ බයින්නෙත් නැහැ. බැන්නත් විනාඩියක් දෙකක් බයින්නේ. නමුත් අපි දවසක් සමහරට බණීද දන්නේ නැහැ කියලා හිතෙන් පීඩාවෙන් හිටියා. මුණ ගැහෙද්දි බයෙන් හිටියා. ඊට පස්සේ ඒ වචන විනාඩි 3ක් අහලා මාසයක් දුකෙන් හිටියා මට බැනුම් අහන්නුනා කියලා. ඒතරේ ඔක්කොම හැදුවේ බැනපු කෙනා නෙමෙයි අපේ හිත.
අපිට පුළුවන් නම් අපි මේ අඩුපාඩු අයින් කරගන්න. අපිට මේ මාසෙම සතුටින් ඉන්න අවස්ථාවක්. ඒ වගේ අපි හැම මොහොතෙම මේ අපේ හිතේ සතුට නැති කළා දාන මේ අකුසල් ටික අඳුනගෙන ඒව දුරු කරොත් අර කියන්නේ gedara lindinne nawath භාග්‍යතුන් වහන්සේ අදාරන්නේ ඒකත් මේ පවහොදලා දැම්මට පස්සේ සුබ නෑමක් වගේ කියන්නේ. ඒ වගේ කරන හැම මොහොතකම කරන හැම කටයුත්තක්ම සුබයි. ඒ නිසා හැම මොහොතෙම උත්සාහ කරන්න මේ හිතේ අකුසල් අයින් කළා අකුසල් නැති බව නිසා ලබන සතුට ලබන්න. ඒ කියන්නේ දේවල් පස්සේ හඹාගෙන ගිහිල්ලා නෙමෙයි තියෙන දෙයම සතුට වෙලා ජීවිතේ සතුට හොයාගන්න. එතකොට අවුරුද්දට කලින්ම දැන් සතුටින් ඉන්න එක්කෙනාට ඇත්තටම 2019 සුබ නව වසරක් වේවා කියලා තව එකෙනෙක් කියද්දි ආ ඔබටත් එසේම වේවා කියලා කියයි. හැබැයි මේ වචනේ නිසා සුබයක් උත් නැහැ. ඊ මොකද ඊට කලින් ඔහුට අසුබ වෙලා තිබෙන්නේ නැති හින්දා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ කෙනෙකුට කියන්න පුළුවන් මේ අපි බලාපොරොත්තු අපිව ජීවත් කරන්න කියන කාරණා. බලාපොරොත්තු නිසා තමයි අපි ජීවත් වෙන්නේ. අපි කොච්චර දේවල් වලින් මේ තරුණ පිරිස මේ පොඩ්ඩක් සීමා කරන්න ඈත් කරන්න දේවල් හැදුවට මේ බලාපොරොත්තු කියන එක අපි ආපහු මේ භෞතික ලෝකෙට ඇද ගන්නවා කියන කාරණා. නව වසරෙදිත් ඕක මේ අපි ප්‍රායෝගිකව කතා කළොත් එහෙම මීට වඩා දෙගුණයකින් ওই කියන කාරණා වලට ඇදලා ගන්නවා. මේ බලාපොරොත්තු කියන දේ අපි කොහොම තරුණයන්ට විග්‍රහ කරලා දෙන්නේ මේ එළඹෙන නව වසර සාර්ථක කරගන්න? ඔව් බොහෝ දිනෙට ජීවත් වෙන්න මේ ජීවත් වෙන්න හේතුවක් විදියට බලාපොරොත්තුවක් ඕනේ. තමන්ට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නැත්නම් ඒ ජීවිතේ නිකන් තේරුමක් නැහැ වගේ කියලා ඔවුන්ට තේරෙනවා. ඒ නිසා එහෙම වෙන්න හේතුව තමන් ඊට කලින් බලාපොරොත්තු වලට හිත ගිහිල්ලා ඒ නිසා තියෙන වෙහෙස නිසා තමයි තවත් බලාපොරොත්තුවක් ජීවිතේකට අවශ්‍ය වෙලා තියෙන්නේ. බලාපොරොත්තු මනුස්සයව ජීවත් කරනවා නෙමෙයි, ඇත්තටම බලාපොරොත්තු මනුස්සයව ඒ බලාපොරොත්තුව වෙනුවෙන් 16ක් බවට පත් කළා. අද තියෙන්නේ මනුස්සයෙක්ට ගිහි ජීවිතය තුළ බලාපොරොත්තු තියෙනවා, ඉලක්ක තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනාවේ පෙන්නලා දීලා තියෙනවා. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. හරිය ලස්සන දේශනාවක් අපි අවසානට වැඩපිළිවෙලක් විදිහට කතා කරමු. එතකොට හැබැයි මේ බලාපොරොත්තු වලට බැඳිලා හිටියොත් එහෙම ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, හේතු සකස් කරන එක විතරයි මට මේ මොහොතේ කරන්න පුළුවන් කියන වැටහීම අපිට අතහැරලා තිබ්බොත් ඒ බලාපොරොත්තු වෙච්ච දේ උනේ නැති වුණොත් ජීවිතේම විරහ ගීත කිය කිය ජීවිතේම හඬා වැටි වැටි ජීවිතේම තව එක්කෙනෙක්ට වෛර කර කර ජීවිතේම තව කෙනෙක්ට ඉරිසියා කර කර ඉන්න වෙන්නේ. ඉතාමත්ම සාකච්ඡාවක අපි ඉන්නේ. අද අපි කතා කරන්නේ නව වසරට තාරුණ්‍ය සූදානම් පිළිබඳව. ඔබේ සූදානම කොයි වගේද? ඔබේ අදහස මේ ස්වාමින් වහන්සේත් සමග ඔබට යම්කිසි මේ පිළිබඳව යම්කිසි අදහසක් අවශ්‍ය නම් අපිට කතා කරන්න පුළුවන්. අපේ දුරකථන අංකය විවෘතයි 011-2-548-400 කියන දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා ඔබට මේ අද දවසේ මාතෘකාවට සහභාගී වීමේ හැකියාව තියෙනවා. ඔබගේ අදහස, ඔබගේ ගැටලු අපි සූදානම් ස්වාමීන් වහන්සේ සමග වඩාත් දැහැමි තාර්කික විසඳුමකට ප්‍රායෝගිකව දේවල් ගැන කතා කරන්න අපි සූදානම්. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ තවත් කාරණාවක් තමයි මේ අපිට හෝ වෙලාවට දක්නට ලැබෙනවා තාරුණ්‍ය තුලින් මේ අවුරුද්ද කොච්චර විදියට සැලසුම් කරගත්. මේ අර ඔබ වහන්සේ කිව්වා කාලසටහනකට අනුව වැඩ කරන මේ වැඩ කිරීම පිළිබඳව කාලසටහන කොච්චර කාලසටහන් මේ කාලසටහනක විදියට වැඩ කරන උත්සාහ කරත් නමුත් කරගන්න අමාරු වීම. ඒ කියන්නේ එක් කාර්යයක් සඳහා කොහොමද අපි අවධානය යොමු කරගන්නේ? තාරුණ්‍යට තියෙන ලොකු ගැටලුවක් තමයි මේ වර්තමාන සමාජ ක්‍රමයත් එක්ක වර්තමානයේ මේ නවමාධ්‍ය, ජංගම දුරකථන, ස්මාර්ට්ෆෝන්ස් මේ හැම දෙයක් එක්ක මේ එක දෙයකට අනුගත වෙන්නේ කොහොමද? අවධානය යොමු කරගන්නේ කොහොමද කියන කාරණාව වඩාත් අපි සැලකිලිමත් විය යුතු කාරණාවක්. ඒ නිසා මම හිතනවා ස්වාමීන් වහන්සේ අපි තාරුණ්‍යයට යම්කිසි ප්‍රවේශයක් ලබා දිය යුතුයි. එළඹෙන වසර ඔබ කටයුතු කරන කුමන හෝ රැකියාවක් වෙන්න පුළුවන්, අධ්‍යාපන කටයුත්තක් වෙන්න පුළුවන්, ඒ වෙනුවෙන් කැප වෙන්න, ඒ වෙනුවෙන් වගකීමෙන් වැඩ කරන්න, ඒ වෙනුවෙන් කටයුතු කරන්න, ඒවා සාර්ථක කරගන්න ඔබ අවධානය ලබා ගන්නේ කොහොමද? ඔබ අවධාරණයේ මේ දේවල් ඔබගේ ජීවිතයට ළඟා කරගන්නේ කොහොමද කියන කාරණාව අපි ස්වාමීන් වහන්සේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. අපි ඒ ගැන සාකච්ඡා කරමු. ඒක ඉතාමත් වැදගත්. මොකද අද සමහරලාට අපි ධර්මයේ හැසිරෙනවා කියලා කිව්වහම අපිට හිතෙන්නේ මේ නෑ වැඩිය ගණන් ගන්න හොඳ නෑ. ඇත්තටම මේ අපිට ඉලක්ක තියෙන්න ඕනේ. හැබැයි ඉලක්ක වලට බැඳිලා මේක මේ විදිහටමයි වෙන්න ඕනේ, වෙනත් විදිහකට වෙන්න එපා කියන එකයි නැති වෙන්න ඕනේ. එහෙම නැතුව ඉලක්ක නැතිවීම නෙමෙයි. ඉලක්ක නැති වුණොත් ඒ හේතුවෙන් මේ ලෞකික ජීවිතේ දියුණුවක් කරා යන්නේ නැහැ.
හැබැයි ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඉලක්කය මත අපේ සතුට රඳා පවතින්න හොඳ නැහැ. අපි සතුටින් ඉන්න ගමන් ඒ ඉලක්ක කරා යන්න ඕනේ. එතකොට ඒක නැතුව අපි හිතුවොත් එහෙම නෑ ඉතින් අපි කාටත් කරදරයක් නෑනි. අපි ඉතින් පරිස්සමෙන් අපි ඉතින් හරි හම්බ කරගෙන ඉන්නවා කියලා හිතන ගමන්ම බලන්න. අනිත් කාරණේ ස්වාමීන් වහන්සේ මේ හැමෝම මේ මිතයිනවා මේ ඕක මං ලබාවපන් හැටිනේ. ඕක මගේ කරුමනේ වගේ නිකන් සංකල්පයක් තියෙනවා. ඊට එහා ගියපු ධෛර්යයක් උත්සාහයක් උන්ට අවශ්‍යයි නේද මං කියන්නේ. ඇත්තෙන්ම ඒක ඔහුගේ කරුමේ කියලා ඔහු හිතාගෙන ඉන්න නිසා ඔහුට ඉස්සරහට යන්න බැරි වෙලා තියෙනවා. ඊට පස්සේ මේ ඇත්තටම මේ ධාර්මිකව ජීවත් වෙනවා කියලා කිව්වහම ඊට වඩා දෙයක් තියෙනවා. ඇත්තටම කෙනෙක්ට එපා නම් අනවශ්‍ය දේවල් කියන්නේ අනවශ්‍ය දේවල් කියන්නේ ඇත්තටම ලොකු බලාපොරොත්තු නැත්නම් තව එක්කෙනෙක් දියුණු වෙද්දී ඒ නිසා ඔහුට මානසික ඉරිසියාවක් ඇති වෙන්න බෑ. නෑ මම ලොකුවට මහන්සි නෑ ඔය ඉතින් ඔක්කොම අනිත්‍යයි නයි කියලා කියන අපේ හිතම තව එක්කෙනෙක් දියුණු වෙද්දී ඉරිසියාවක් දැනෙනවා නම් අපිට කියන්න හිතෙනවා ඔය කට්ටිය දැන් ඔහොම හිටියට ඉස්සර අපේ අම්මලා තාත්තලා ඉදි අපේ ගෙවල් වල වැඩ කරන්න ආවේ ඒ කට්ටියගේ අය කියලා කියන්න හිතෙනවා නම් එහෙනම් ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද? අපේ හිතේ තිබ්බ කම්මැලිකම අපි ධර්මයේ වගේ ඉස්මතු කරලා තියාගෙන. දේශනාවේ තියෙනවා හරි ලස්සන සූත්‍රයක්. මම හිතන්නේ මේ සූත්‍රේ නම් මේ ලියලා තියාගත්තත් පාඩු නැහැ. මේ උජ්ජය සූත්‍රය මේ උජ්ජය කියන බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා මේ මයම්බෝ ගෝතම පවාසං ගන්තුකාමෝ තේසන්නෝ භවං ගෝතමෝ අම්මහකං තථා ධම්මං දේසේතු යේනම්හකං අස්තු ධම්මා ditta ධම්ම හිතාය ditta ධම්ම සුඛාය සම්පරාහිතාය සම්පරාය සුඛායාති මේ භවත් ගෞතමයන් වහන්සේ මෙයා දැන් දුර ගමනක් යන්නේ. එතකොට අපිට මේ ජීවිතයේ යහපත පිණිසත් පවතින පළලවත් යහපත පිණිස පවතින දෙයක් කියලා දෙන්න කියන. ඉතින් මේකෙන් අපි මේ ජීවිතයේ යහපත පිණිස පවතින දේ ගැන කතා කරමු. එක භාග්‍යතුන් වහන්සේ කාරණා හතරක් පෙන්නනවා. උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්තතා, සම ජීවිකතා. අවසරයි ස්වාමීන් වහන්සේ අපිට දුරගත නැමතුමක් ලැබෙනවා මේ අවස්ථාවේදී. මම හිතන්නේ ඔව් අපි අමතන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. අපගේ ගෞරවනීය සම්මාන්තයෙන් මම අහන්නේ නව වසර සඳහා බුදුදහමේ සඳහන් වන සේකියා ධර්ම ආශ්‍රය කරගෙන අපේ තාරුණ්‍යයට උපදෙසක් දෙනවා නම් බොහොමින් අපේ හැමෝටම. මොකද සේකියා ධර්ම වලින් අපේ ජීවිතවලට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔබ වහන්සේගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා නව වසර සඳහා බුදුදහමේ සඳහන් වන සේකියා ධර්ම ආශ්‍රය කරගෙන අපිට උපදෙස් ලබා දෙන්නේ. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපි මං හිතන්නේ සේක ධර්ම සේකියා නෙමෙයි සේක ධර්ම. අපි මේ සූත්‍රයේ මේ ජීවිතයේ යහපත පිණිස පවතින මේ කාරණා සාකච්ඡා කරලා අපි අවසානයේට ඒ පින්වත් මහත්මයා මතක් කරපු දෙයත් ඇත්තට මේ ඊට ආසන්න කාරණා මේ සූත්‍ර දේශනාවෙම තියෙනවා. ඒකත් අපි කතා කරමු. එතකොට අපි දැන් මේ කතා කරන්නේ අවුරුද්ද මේ ලෞකික වශයෙන් සුබ වෙන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක්. මේ වැඩපිළිවෙල මේ කියලා දෙන්නේ දීලා තියෙන්නේ මේ අවුරුදු 10ක් 12ක් ඉගෙනගත් දැනුමකින් ලබා දෙන මහාචාර්ය දැනුමකින් නෙමෙයි. මේක සර්වඥතා ඥානයකින් ශාස්ත්‍රඥ හසනම දේශනා කරපු ධර්මයක්. කතමාච බ්‍රහ්මන උට්ටාන සම්පදා. උට්ටාන සම්පදාව කියන්නේ මොකක්ද? මෙතන පෙන්නලා දෙනවා මෙහිදී බ්‍රාහ්මණය කුල පුත්‍රයෙක් මේ යම් යේන කම්මට්ටානේන ජීවිකං කප්පේති යදි කසියා යදි වානිජ්ජාය යදි ගෝරක් කියන මොනවා හරි ධාර්මික ජීවිතයකින් දෙයකින් ජීවිතේ ගත කරනවා. එක්කෝ එක මේ ගොවිතැන වෙන්න පුළුවන්, එක් වෙළඳාම වෙන්න පුළුවන්, ගව පාලනය වෙන්න පුළුවන්, වෙළඳාම වෙන්න පුළුවන්, රාජ්‍ය සේවය වෙන්න පුළුවන්, මේ ගුරු වෘත්තිය මොන හරි එකක්. ඒ හැම එකම තත්ත දක්කෝ හෝති අනලසෝ තත්රූපාය වීමංසාය සමන්නාගතෝ අලංකාතුන් අලං සංගිධාතුන්ති. ඒ හැම තැනකදීම දක්ෂයි, කම්මලි නෑ, තැනට සුදුසු නුවණින් යුක්ත වෙනවා, හොඳට වැඩ කරනවා, හොඳට සංවිධානය කරනවා, හොඳට සංවිධානය වෙනවා. ඒත් අපි ගත්තොත් එහෙම තමන් කරන රැකියාව කරන්න පුළුවන් ඒ පැයට කරන සේවයේ විදිහට.
හැබැයි පැයට කරන සේවය විදිහට කියන්නේ මේ දීලා තියෙන දේ ඉතරක් කරනවා, ඊට එහා හිතන්නේවත් නැහැ. එතකොට ඔහුට එතනම තමයි ඉන්න වෙන්නේ. හැබැයි මෙතනදී බලන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්නන්නේ කොහොමද? ඒ එතන දක්ෂ වෙනවා, කම්මැලි නැහැ. හොඳට මේ තැන්න සුදුසු නුවණින් කටයුතු කරනවා. ඕනිම තැනක හොඳට නුවණින් මේ නුවණ වෙහෙසලා කල්පනා කරලා කටයුතු කරද්දී ඔහු ඉස්මතු වෙලා එනවා. එතකොට තමන්ගේ ව්‍යාපාරයක් වේවා, ඒ හැම තැනකදීම හොඳට දක්ෂයි. ඒ විදිහට හොඳට දක්ෂ විදිහට කටයුතු කරනවා නම් මේ උට්ටාන සම්පදාව කියන එක එයා ගාව තියෙනවා. ඊගාවට මේ ආරක්ක සම්පදා, ඉද බ්‍රාහ්මණ කුලපුත්තස්ස භෝගෝ හොන්ති උට්ටාන විරියාදිගතා බාහ බල පරිචිතා සේදා වක්කිතා ධම්මිකා ධම්මලද්දා තේ ආරක්කේන ගුත්‍යා සමාදපේති. මේ කුලපුත්‍රය මේ ගොඩාක් මහන්සි වෙලා මේ අතපය වෙහෙසවලා දහඩිය වගුරවලා ධාර්මිකව ලැබපු දේවල් තියෙනවා. ඒවා හොඳට ආරක්ෂා කරනවා. කෙන්ති මේ භෝගේ නේව රාජානු හරෙයු. මේ දේවල් රාජතුමා ගන්න එපා, හොරු ගන්න එපා, ගින්නට වෙනසෙන්න එපා, වතුරෙන් වෙනසෙන්න එපා, මං අකමැති අයට ලැබෙන්න එපා කියලා ආරක්ෂා කරනවා. එහෙනම් භෝග රැස් කරන එක විතරක් නෙමෙයි, ගෙවල් හදන එක විතරක් නෙමෙයි, ගෙදර වැස්සට තෙමිනවා නම් ඒව හදාගන්න, ඒව ආරක්ෂා කිරීමත් කරන්න ඕනේ. ඒක භාග්‍යවතුන් වහන්සේ අනුමත කරලා මේ වදාලා. එතකොට බලන්න මේකේ තියෙනවා මේ රජතුමාට රජතුමා ඒ කාලේ රජතුමාට බලය තියෙනවා කැමති දෙයක් ගන්න. එතකොට එහෙම නොවෙන්න ආරක්ෂා කරන්න. එතකොට ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් ව්‍යාපාරයේ ආදායම රැස් කිරීමට ලාභේ මුල් කරගෙන විතරක් නෙමෙයි, ඒදී අපි දෙන ගිණුම් කරණයේ තියෙනවා. එතකොට මේ දක්ෂ විදිහට එහිදී අනවශ්‍ය බදු නොගෙවෙන විදිහට ධාර්මිකව බදු ගෙවාගෙන ඒ කටයුතු කරන්න හොඳ ආරක්ෂා කිරීමේ කුසලතාවයක් තියෙන්න ඕනේ. එතකොට ලබන අවුරුද්ද සාර්ථක කරගන්න මේ හොඳ කාරණා. ඔව්, අනිත් කාරණේ මේ හොඳ කළමනාකරණයක් කියන එක මේ ඇත්තෙන්ම මෙතන මේ තියෙන්නේ මේ කළමනාකරණයක් තමයි. ඊගාවට කතමාච බ්‍රහ්මණේ අවසානයේටත් ඒක ලස්සනට විස්තර වෙනවා. කතමාච බ්‍රහ්මණ කල්යාණ මිත්තතා ඉද බ්‍රහ්මණ කුලපුත්තෝ යස්මින් ගාමේවා නිගමේවා පටිවසති తත්‍රයේති හොಂತಿ ගහපතිවා ගහපති පුත්තාවා ධාරාවා බුද්ධශීලිනෝ බුද්ධාවා බුද්ධශීලිනෝ සද්ධා සම්පන්නා සීල සම්පන්නා ඡාග සම්පන්නා පඤ්ඤා සම්පන්නා. ඔය අපේ පින්වත් මහත්තයා කලින් කිව්ව සේක බලගෙන මේ කියන්නේ. එතකොට මේ කියන්නේ යම් ඒ ප්‍රදේශයේ ඉන්නවා කියන කල්යාණ මිත්‍රයෙක්. ඒ අය මේ ශ්‍රද්ධාවෙන් යුක්තයි, සීලයෙන් යුක්තයි, දන් දීමෙන් යුක්තයි, ප්‍රඥාවෙන් යුක්තයි. තේහි සද්දින් සම්තිට්ඨති සල්ලපති සාකච්ඡං සමාපජ්ජති. ඒත් එක්ක කතා බහ කරනවා, ඒ අය වැසුරු කරනවා. එතකොට මුකට දැසුරු කරන යථා රූපානං සද්ධා සම්පන්නානං සද්ධා සම්පදං අනුසෙක්කති. ඒ කියන්නේ තව එක්කෙනෙක් ගාව ශ්‍රද්ධාවක් තියෙනවා නම් මාත් ඒ වගේ ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා කියලා. එතකොට මේක කරන්න ඕනේ. අපි හිතමු අපිට ශ්‍රද්ධාව මදි වගේ තේරෙනවා නම් තව එක්කෙනෙක් චෛත්‍ය රාජයන් වහන්සේට, බෝධින් වහන්සේට, පිළිම වහන්සේට, භික්ෂුන් වහන්සේ නමක් දැක්කහම කිසි ලැජ්ජාවක් නැතුව පසඟ පිහිටවල වඳිනවා නම් මාත් ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ කියලා හිතේ අදහසක් ඇති කරගන්න. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේක වැරද්දක් කියලා තියෙනවා, ඒ නිසා මම බොන්නේ. එයාට එහෙම ඉන්න පුළුවන් නම් ඒ වගේ කෙනෙක් ඇසුරු කළා ඔබත් ඒ විදිහටපත් වෙන්න. ඊගාවට සීලයෙන්. තව කෙනෙක් හොඳට සිල්වත් ඉන්නවනේ, සීල්වත් එක්කින ඇසුරු කරන්නේ. එතකොට තේරෙනවා කොහොමද එයා බොරු කියන්නේ නැතුව ඉන්නේ, කොහොමද එයා වැරදි වැඩ කරන්නේ නැතුව ඉන්නේ. අපිට මුරුදෙලා තියෙන මදුරේ කාපු ගමන් තලන්නේ නම් බලන්න එයා මදුරේ කාපු ගමන් එයා කොහොමද කටයුතු කරන්නේ. ලස්සනට මේ මදුරාව පිහල අයින් කරනවා. ඒකට ස්වාමීන් වහන්සේ මේ අපේ වටේ ජීවත් වෙන මේ සමාජය ගොඩක් දුරට බලපානවා. අපි අනුකරණය කිරීමක් ගැන ඉස්සෙල්ලා අපි මුලින් කතා කරා. ඒ වගේ මේ අපි මේ අනුකරණය කරන්න, අපි තීරණය කරන්න, අපි අනුගමනය කරන, අපි වටේ ඉන්න පුද්ගලයන්ගේ බලපෑම අපිට ලොකුවට දැනෙනවානේ මං හිතන්නේ. ඒක තමයි. ඒකනේ මේ කල්යාණ මිත්‍රතාවය කියන එක පවත්වන්නේ කියන්නේ. ඒ වගේම දානීය ඡාග සම්පදාව. එතකොට මේ ඒ අය තුළ යම් දානමය හැකිය බලන්න දන් දෙන අය යයි පුදුම සතුටින් මේ බලන්න. පින්වත් මහත්මයා බලන්න කල්පනා කරලා අපි අපේ පර්ස් එකේ තියෙන රුපියල් 500ක් හරි බැරි වෙලාවත් නැති වෙලා තිබ්බොත් අපහසුතාවයට පත් වෙනවද නැද්ද? මම අපි දැකලා තියෙනවා මිනිස්සු රණ්ඩු වෙනවා, කවුද මගේ සල්ලි ගත්තේ කියලා රණ්ඩු වෙනවා, බයිනවා, සැක කරනවා. නමුත් තමන් ගාවම තියෙන මුදල දානයක් විදිහට දෙනවා කියන තමන් ගාව තියෙන මුදලක් අතාරිනවා කියන එකනේ. දානයක් විදිහට දෙනවා කියන්නේ කාලයේ ශ්‍රමය අතාරිනවා. ඒක සතුටින් hina වෙලා කරනවා.
එතකොට මේ හරි පුදුමයිනේ. මේ ලෝකේ රුපියල් 500ක් විරදන් වුණත් අඬන ලෝකේ ඒ අය රුපියල් 10 15000 සමහරට සතුටින් අතාරිනව, මේ hina වෙවි කවදද ඒ දානි දෙන්නේ කියලා හිත හිත මේ හැමතිස්සෙම සතුටින් ශ්‍රමයෙන්ුත් මහන්සි වෙනවා. ඒ මොකක්ද ඒ ත්‍යාග සම්පදාව කියලා හොයාගෙන තමනුත් ඒක ඇති කරගන්න. ඊගාට ප්‍රඥා සම්පදාව. අනිත් අය අඬන තැන්වල ප්‍රඥාවන්ත මිනිස්සු අඬන්නේ නැතුව ඉන්නවා. අපි හිතාගෙන ඉන්නේ අපේ අම්මා මිය ගියොත් අපි එදාට අඬන්න ඕනේ. ඇඬුවේ නැත්තම් සාමාන්‍ය සමාජය කියන්නේ ස්වාමියා මිය ගියහම බිරිඳ ඇඬුවේ නැත්තම් මෙයාට තමයි මරා ගන්න උවමනාව තිබිලා තියෙන්නේ. ඔය වචනින්ම කියනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ශෝක කරන ජනතාව මැද ශෝක නොකර හිටියා. භාග්‍යතුන් වහන්සේ වදාළේ අඬද්දි මේ හතුරන්ට තමයි සතුට, මිතුරන්ට සතුට නැහැ කියලා. බන්දුල මල්ලිකා වගේ අය තමන්ගේ මහත්යයි දරුවෝ 32යි මැරුණා කියලා පණිවිඩයේදීත් සතුටින් දානි බෙදවුවා. එතකොට මේ බුද්ධ ශාසනය. එතකොට මේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් තමයි ඒක ලබන්න තියෙන්නේ. ඊගාව එක සමජීවිකතා. ඒ කියන්නේ මේ ආයංච භෝගාන විදිත්වා වයංච භෝගාන විදිත්වා සමං ජීවිකං කප්පේති. අයත් දැනගෙන වැයත් දැනගෙන සමව ජීවිතේ ගත කරනවා. බොහෝ දිනෙට නැත්ති මේක. ඒ කියන්නේ අය වැය ගැන බලන්නේ, අයට වඩා වැය යනවද කියලා බලන්නේ, වැය අය යට කරගෙන ඉන්නවද කියලා බලන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාන හරියට තරාදියක්. මේ තරාදියේක අපි දන්නවනේ දෙපැත්ත. ඒ දෙපැත්ත බලනවා වගේ අය වැය බලන්නේ කියනවා. ඊට පස්සේ පෙන්නලා දෙනවා අයට වඩා වැය වැඩි කරන්න එපා කියනවා. ඒ වගේම ගොඩාක් වියදම් කරනවා නම් ඒකට කියනවා එයා නිකන් මේ දිඹුල් කනවා වගේ සල්ලි නාස්ති කරලා දානවා. ගොඩාක් තියන පොඩ්ඩයි වියදම් කරන්නේ. Taman එතකොට කියන එයා දුක් සහිත වූ මරණයක් ලබන්නේ අනේ නිකන්. එහෙම ඉන්නවනේ ගොඩාක් සල්ලි තියෙනවා. ඒව බැංකුවල බොහොම දුකසේ ජීවත් වෙනවා. Taman පාවිච්චි කරන්නෙත් නෑ, අනිත් අයට දෙන්නෙත් නෑ. එහෙමත් එපා කියනවා. හැබැයි කියනවා ධාර්මිකව ලැබපු දේ අයවැය සමාන කරගෙන ජීවත් වෙන්න. අද බොහෝ දෙනෙක් කයවැය නෙමේ සසඳන්නේ. අල්ලපු gedaraye කෙසේද මම කෙසේද එසේ විය යුතුයි. අයවැය නෙමේ බලන්නේ රැකියාව ස්ථානයේ යාළුවෝ ගත්තේ වාහනේ මොකක්ද, යාළුවෝ අඳින ඇඳුම මොකද්ද, මාත් ඒ ඇඳුම අඳින්න ඕනේ. යාළුවා ගාව තියෙන ෆෝන් එක මොකක්ද, මාත් ඒ වගේ ෆෝන් එකක් ගන්න ඕනේ. යාළුවෝ බර්ත්ඩේ එකට පාටි එකක් දුන්නේ කොයි විදිහටද, මාත් ඒ වගේ ඊට වඩා පාටි එකක් දෙන්න ඕනේ. අයවැය බලන්නේ එහෙම බලන්නේ නැති අය පිරිහෙනවා. හැබැයි දේශනාවේ තියෙන්නේ හොඳට සමජීවිකතා. අයවැය හොඳට බලන්න. ඊට පස්සේ පෙන්නනවා හතරක් තියෙන අපාය මුඛේව වහන්න ඕනේ. ඒව වැහුවහම ඒ ජීවිතයේ යහපත ඇති වෙන. ඒකින් පළවෙනි එක තමයි ඉස්ත්‍රි දූර්තය. ඉස්ත්‍රීන්ට ලොල් බව. ඊළඟ සුරා දූර්තය. මත්පැනට ලොල් බව. අක්ක දුත්තෝ. ඒ කියන්නේ මේ සූදුව. ඊගාවට පාප මිත්‍රය. මේ හතර අයින් කරන්නේ කවුරු හරි මේ වැඩපිළිවෙල 2019 පටන් ගත්තොත් 2020 වෙද්දී ඔහු hina වෙලා මේ ජීවිතයට මුණ දේවි. ඔව් ඇත්තටම අතිශයින් වටනාක කියන අපි මේ නොදන්න දේවල් නෙමෙයි අපි නිතර ඇසුරු කරන අපේ පිනොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු අපේ නිර්මල ධර්මයේ සඳහන් වෙන කරුණ තමයි මේ අපි කතා කළේ. අවසාන වශයෙන් අපි පොඩි දෙයක් ඔබට මතක් කළ යුතුයි. පොඩි කාරණාවක් පිනොත් ස්වාමින් වහන්සේ අපි මතක් කළ යුතුයි. මේ තරුණයින් සහ තරුණියන් වශයෙන් මේ සමාජයේ බලපෑම සහ සමාජ ඇසුරත් එක්ක ඔබ වහන්සේ සඳහන් කළා මේ අපි කල්යාණ මිත්‍ර සේවනය මේ තමයි අපිට හැම දෙයකටම බලපාන්නේ කියන කාරණාව. මේ තව හෝරා කිහිපයක් හෝ දින කිහිපයක් නව වසරට තිබෙන්නේ. සුබ කටයුතු වලට සුබ අරමුණුත් එක්ක සුබ ආකල්පත් එක්ක අපි එළඹෙන්නට නියමිත වෙන්නේ මේ නව වසරට. ඉතින් තරුණයින් වශයෙන්, තරුණියන් වශයෙන් අපේ චර්යාවන් සිරිත් විරිත් අපි රැකගෙන කොහොමද අපි අවසන් වශයෙන් කෙටියෙන් අපි ස්වාමීන් වහන්සේ අපිට පහදා දෙන්නේ සිරිත් විරිත් රැකගෙන අපේ දෙමාපියන්ට ලොකු කාර්යභාරයක් තියෙනවා තමන්ගේ දුව දරුවන්ට යහපත් ආකල්පත් එක්ක මේ අනාගත එන සුබ වර්ෂයට මේ පාතබන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලබා දෙන්න. ඒ නිසා අපි දෙමාපියන්ටත් පොඩි පණිවිඩයක් ලබා දෙන්නවා නම් හොඳයි කියන කාරණාව මම හිතන්නේ වටිනවා. එතකොට දැන් අපි කතා කරපෙකේ සමාලෝචනයක් මේ විදිහට අපි ලබා දෙමු. එතකොට දෙමව්පියන්ට හොඳයි දරුවන්ටත් කියලා දෙන්න මේ උට්ටාන සම්පදාව. හොඳට මහන්සියලා දෙමව්පියොත් වැඩ කරන්න, වැඩ කරන ගමන් දරුවන්ට කියන්න දරුවනේ මහන්සියලා ඉගෙන ගන්න කියලා. එතකොට ඒකට උදව් කරන්න. ඊගාවට ඒව ආරක්ෂා කරන්න. ඒ වගේම හොඳට දක්ෂයෙක් විදිහට ඒ හොඳ
කල්යාණ මිත්‍රයන් ඇසුරු කර නාස කරන්න. ඒ කියන්නේ අපි ගාව හොඳට මතක තියාගන්න, අපි ගාව තිබ්බ ශ්‍රද්ධාවම ඊළඟ අවුරුද්දට අරගෙන යන්න එපා. අපිට වඩා ශ්‍රද්ධාවන්තයන් අපිට මුණ ගැහෙද්දී ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ වගේම අපිට වඩා සීලවන්තයන් මුණ ගැහෙද්දී ඒ සීලයට ගරහන්න එපා. අපිත් සිල්වත් වෙන්න උත්සාහ කරන්න. එයාලගේ සීලේ අඩුපාඩු හොයන්න යන්න එපා. අපි සිල්වත් වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම දහම් දැනුමත් ඇති කරගන්න. දන් දෙන අය දැකලා ඊර්ෂ්‍යා කරන්න එපා. ඔබත් දෙන්න පුළුවන් තරමින්. ප්‍රඥාවන්තයන් දැකලා මේ ඒ අය ශෝක කරන ජනතාව මැද ශෝක නොකර ඉන්නේ කොහොමද කියලා බලලා ඔබත් ජීවිතයේ ධර්මය තුළින් දකින්න. එතකොට ජීවිතය ගොඩක් සුන්දර වෙයි. ඒ වගේම දැන් අපිට මේ මෙතනදි පෙන්වලා දුන අයවැය සම්බන්ධව, අයවැය හොඳට ජීවිතේ ලැබෙන ආදායම පොඩි දෙයක් වෙන්න පුළුවන්. තරුණ අයට ගොඩාක් වැදගත්. අද ඔබට පඩිය හම්බ වෙද්දි ඒ පඩිය හම්බෙන මේ එනිලොප් එකේම අනිත් පැත්තේ ගියපු වියදම් ටික ලියන්න ගිය මාසේ. එතකොට අපි දන්නවා අනවශ්‍ය වියදම් මොනවාද, අත්‍යවශ්‍ය වියදම් මොනවාද. එතකොට අපිට ඊළඟ අවුරුද්දට පුළුවන් අත්‍යවශ්‍ය වියදම් ටික අඳුරගන්න, අනවශ්‍ය වියදම් අතහැරලා දාන්න. ඒ වගේ ජීවිතේ ගත කරන්න. ඒ වගේම අවුරුද්ද කියන එක අපිට මේ කඩයිමක් වගේ දැනුනේ අපි අවුරුද්දකට සැරයක් සැලසුම් කරන හින්දා. එහෙම නැතුව ඔබ ඕනිම දෙයක් සැලසුම් කරද්දී මේ සැලසුම තුළ තියෙන්න ඕනේ මාසයකට සැරේ අවුරුද්දක් තුළ යම් ඉලක්කයකට යනවා නම් මාසයක් ඇතුළත මං කොච්චර දෙයක් කරනවද, මාස දෙකක් ඇතුළත කොච්චර දෙයක් කරනවද, මාස තුනකදී මං කොතන තින්නේ, ඒ වගේ දෙයක් ජීවිතේ තියෙන්න ඕනේ. එහෙම නැතුව අනිත් අයට අවවාද කරන්න මේ අවුරුද්ද පාවිච්චි කරන්න එපා. ඔයිට වඩා හොඳයි ඒ අය මේ විදිහට හිටියනම් කියලා. අපිට ඔබ බලන්න කල්පනා කළා අපේ අම්මා තාත්තා අපේ ඥාතියෙක් මිය යද්දී අපිට ඇඬෙනවා නම් අපේ ප්‍රඥාව තව වඩන්න තියෙනවා. අනිත් අයට කියනවට වඩා අපි අපේ පැත්තේ ප්‍රඥාව වඩා ගන්න ඕනේ. ඒ වගේම අපිට දානයක් දෙන්න කියලා හිතෙද්දී මසුරු මලෙන් පපුව පිච්චිලා යනවා වගේ දැනෙනවා නම් අපේ ඡාගේ කියන ගුණේ අපි වඩා ගන්න තියෙනවා. තව කෙනෙක් බොහෝම ශ්‍රද්ධාවෙන් ශාස්ත්‍ර ගෞරවයෙන් ශ්‍රද්ධාව මුල් කරගෙන සිල් රකින්නවා. අපිට ශ්‍රද්ධාව මතක් වෙන්නේ නැහැ වැරද්දක් කරන්න ආවහම. එහෙනම් අපේ ශ්‍රද්ධාව අපි වර්ධනය කරගන්න ඕනි තාම. ඒ වගේම තව එක්කෙනෙක් සිල් රකින්නවා. ඒ සීලේ එයාගේ අඩුපාඩු හොයන්නේ නැතුව අපි අපේ සීලේ අඩුපාඩු හොයාගෙන අපි හැදෙන්න ඕනි. ඒ විදිහට ඔබ කරන ගමන් ඔබේ දරුවන්ටත් අධ්‍යාපනයේ වගේම ගුණධර්ම කියලා දෙන්න. බලන්න හැමතිස්සෙම මම මේ වෙලාවේ සතුටින් ඉන්නේ. මේ වෙලාව මට සුබ වෙන්න නම් කරන්න තියෙන මොකද්ද? අර වත්තුපම සූත්‍රයේ ශාස්ත්‍රඥ හසි පෙන්නලා දුන්නා වගේ නැකතට වැඩ කරන එක නෙමේ. වෙලාවක් එනකම් බලාගෙන ඉන්න එක නෙමේ. මේ වෙලාවේ හිත කිලිටි කරන අඩුපාඩු බලාලා අතහැරලා දාන එක. මේ වෙලාවේ අපිට hina වෙලා මේ ලෝකෙ හැමෝමත් එක්ක සම සිනහවකින් කටයුතු කරන්න පුළුවන් නම් අපේ හිතේ තරහ දුරු වෙලා යයි. අපි තව එක්කෙනෙක් දියුණුවේදී අපේ දරුවා වගේම වෙන දරුවෙක් හොඳට ඉගෙන ගන්නවා දකිද්දි අනේ පුතේ කොච්චර හොඳයිද කියලා සුබ පතන්න පුළුවන් නම් අපේ දරුවට දෙනවා වගේම දෙයක් ඒ දරුවටත් දෙන්න පුළුවන් නම් අපේ හිතේ ඉරිසියාව නැති වේවි. ඒ වගේම තව එක්කෙනෙක්ගේ ගුණයක් දැකලා අනුමෝදන් වෙන්න පුළුවන් නම් ගුණමකු බව නැති වේවි. එතකොට අපේ අවුරුද්දම ඇත්තටම සුබ වේවි. ඔව්, අද දවසේ අපි කතා කරේ සිනහබර ඕදනක් තුළින් නව වසරට තාරුණ්‍ය සූදානම කොහොමද කියන කාරණාව. අද දවසේදී පින්වත් ස්වාමින් වහන්සේ අපිට අවවාද අනුශාසනා රැසක් අප වෙනුවෙන් දේශනා කළා. උන්වහන්සේට අපි ප්‍රාර්ථනා කරනවා මේ ගෞතම සම්බුදු සසුන තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා, ඒ සාක්ෂාත් වේවායි, හේතු වාසනා වේවායි අපි ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා සිදු කරනවා මේ අවස්ථාවේදී. ඒත් එක්කම තරුණ ඔබට අපි නිතර ආමන්ත්‍රණය කරා සිනහබර ඕදනක් වැඩසටහන තුළින් සතිපතා සති අන්තය පටන් ගන්න සිකුරාදාවේදී අපි හැම අවස්ථාවකම ඔබගේ සිතට අවශ්‍ය ආධ්‍යාත්මික ගුණ සමුදාය ලබා දෙන්නට අපි හැම විටම උත්සුක වුණා, උත්සාහ කළා. නව වසරක් එළඹෙන මේ මොහොතේ අපි ඔබ සියලු දිනාටම බාල මහලු තරුණ හැම දිනාටම අපි ප්‍රාර්ථනා කරනවා සුබ නව වසරක් වෙන්නට කියලා. ඒ හැම දෙයක් එක්කම ඔබේ අනාගත කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, දැහැමිව ජීවිතය ගත කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.